කොන්චිවා ෆ්‍රෙන්ඩ්ස්. අද අපේ ඩේ 2. අද අපි ඉන්නේ ඔසාකවල. ඊයේ අපි රෑ වෙලාවේ ඩොටොන්බුරි ගිහිල්ලා අද අපි යන්නේ ඉන්නේ කියොටෝ වලට. කියොටෝ තමයි කව කරන්න ඉන්නේ අද. ඊයේ අපි ඩොටොන්බුරි කියලා ස්ට්‍රීට් ෆුඩ් කාපු එකේ ලින්ක් එක මම උඩින් දාන්නම්. ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. අද එහෙනම් අපි යමු ඔසාකා ඉඳන් කියොටෝ වලට. අපිත් එක්ක ගිහිල්ලා ඒ පැත්තේ තියෙනවා බලමු. මෙතන ටිකට් ගන්න ටිකක් පොලිස්. සාමාන්‍යයෙන් උදේ ආවෙ නැත්නම් ඔයාලට පොලිස් වෙනුවෙන් ටිකට් ගන්න. නැත්නම් ටිකට් වෙන්ඩින් මැෂින්ස් තියෙනවා. ඒකින් ටිකක් යූස් කරන්න. ජැහැන් වල තියෙන ප්‍රශ්නය තමයි ගොඩක් ට්‍රේන් ලයින්ස් තියෙනවා. ඒක නිකන් අර බෝල් ඔෆ් නූඩල්ස් සුප් එකක තියෙන ලයින්ස් වගේ තමයි. හරිම කන්ෆියුසින්. ඉතින් බලමු අපි මේක ෆිගර් අවුට් කරගන්න පුළුවන්ද කියලා. අපි අද කවර් කරන්න යන්නේ මේ තියෙන කියුමිස් ඩේරා කියන ටෙම්පල් එක. ඊට පස්සේ වෙලාව තිබුණොත් මේ ගියොන් කියන ඒරියා එක කවර් කරන්න හිතාන් ඉන්නවා. ඒක තමයි අර ගීෂාස්ල ඉන්නවා කියලා කියන්නේ. බලමු අපිට ස්වැප් කරන්න පුළුවන් වෙයිද කියලා. තියෙන්නේ ෆුල් බස් මැප් එක ඔක්කොමනේ ට්‍රේන්ස් ඔක්කොම එකනේ. ඒගොල්ලෝ මැප් අවුට් කරලා තිනවා කියෝටෝ වල තියෙන එක එක ට්‍රැක්ෂන්ස් වලට යන්න පුළුවන් විදි. මේක තේරුම් ගන්න මම ගොඩක් වෙලා යනවා. මම ගිටි වෙලා බල්ලා තමයි හොයා ගන්න වෙන්නේ කොහොමද යන්න කියලා. අතන ඉතින් ලයින් එකේ ඉන්නේ බස් එක ගන්න කියමුස් ඩේරා වලට කියෝටෝ ස්ටේෂන් එකේ දන්නේ. ඔව් මෙතන ඉඳලා යන බස් එකක් තියෙනවා. මේ පේනවද දන්නේ ලොකු ලයින් එකක් තියෙනවා. මම මෙතෙන් පට ගත්තා මේ වටේම ගිහිල්ලා අතන්ට එනකන් යනවනේ බස් එක. ලයින් අප් වෙලා ඉන්නේ. ඒක අපිව ගෙනියනවා කියමුස් ඩේරා වලට. පොලිම දිගුණාට බස්ස් නම් ටක් ටක් ගාලා එනවා. විනාඩි 5ක්වත් ඉදිනේ පොලිම දැන් බස් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. කියමුස් ඩේරා කියන්නේ කියෝටෝ වල තියෙන ෆේමස් ඇට්‍රැක්ෂන් එකක් නිසා ඒගොල්ලෝ මං හිතන්නේ මේ ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳලම බස් දාලා තියෙනවා. ඕගොල්ලෝ කියෝටෝ ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා D2 කියන ප්ලැට්ෆෝම් එකට තමයි එන්න ඕන බස්ස් නවත්තන්න එතන. අපි මේ බස් මැප් එකක් යූස් කරනවා. ඒකේ කියන විදිහට අපි අර ගත්ත ඉකෝකා කාඩ් එක යූස් කරන්න පුළුවන්. පේ කරන්න බස් එකේ ෆෙයා එක. ඒගොල්ලෝ කියන ඉස්සෙල්ලම බස් එකේ පිටිපස්සේ දොරෙන් ඇතුළු වෙලා පේ කරන්න කියලා. ඊට පස්සේ බහිනකොට තමයි පේ කරන්නේ. ඔව් බහිනකොට. අපි දැන් කියමුස් ඩේරාට යන පාරේ තමයි යන්නේ. මේ පාරේ යන අතර තියෙන කිමෝනෝ රෙන්ට් එකට දෙන ෂොප්ස් මම දකිනවා. ලේඩීස් ඇතුළට ගිහිල්ලා කිමෝනෝ සඳගෙන ඒගොල්ලෝ යනවා මේක දිගේ. මට try කරන්න කිමෝනෝ එක. මේ තියෙන කිමෝනෝ රෙන්ටල් ප්ලේස් එක පෙන්වන විදිහට නම් yen 3190ක් කියන්නේ around $31 යනවා රෙන්ට් කරන්න. වැඩේ තියෙන මේක ඇඳගත්ත වගේ නෙමෙයි කොහොමද ඇවිදින්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලි පාර යනකොට දැකලා දැන් පොඩි ස්වීට් ජාති දෙයක් ගත්තා. මේකත් තියෙන ස්ට්‍රීට් ෆුඩ් ඩෙක් වගේ තමයි. මෙහි තියෙන යුනික් අයිටම් එක. කැවිලා ස්ට්‍රෝබෙරි ප්‍රේවනේ. හරි තියෙනවා. මට නම් එකම රස වගේ නෙමෙයි මේකේ. සෝස් එකෙන් තමයි වෙනස් වෙන්නේ. අර බෝලේ වගේ එකම රස. දැන් නම් ටෙම්පල් එක ළඟටම ඇවිල්ලා තියෙන ඉස්සරහා තියෙන එන්ට්‍රන්ස් එක. තියෙන්නේ චෙරි ප්‍රියකම්. ඔව් චෙරි බ්ලොසම්ස්. මේක තමයි කියමුස් ඩේටාක එන්ට්‍රන්ස් එක. මේ තියෙන එන්ට්‍රන්ස් එකෙන් පහු කරපු ගමන් තියෙන ටෙම්පල් එක වගේ තමයි මේක. මේක උඩට ගියාම ඔක්කොම පේනවා කියලා තියෙනවා කියෝටෝ සිටි එකම. ඇතුලේ තියෙන මේ වගේ පොඩි පොඩි ලස්සන තැන් ලොකු ස්ට්‍රක්චර්ස් වලට අමතරව අපි යමු අතන ෆුල් සිටි එකේ view එක පේනවා කියලා තිබ්බ ඒ තැනට. මේ ඔයගලන්ට පේන්නේ පිටිපස්සේ කට්ටියක් ටිකට්ස් ගන්නවා. ඒ ටිකට්ස් ගන්න මේ මෙතන ඇතුළේ තියෙන ස්ට්‍රක්චර්ස් සමහරක් ඒවා ෆ්‍රී නෑ. ඒවා ඇතුළට යන්න ඔයගොල්ලෝ pay කරලා ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ ඇතුළේ එකකට යන්න ටිකට් එකක් වාට $2 to $4 වගේ ගාණක් වෙනවා. කියන්නේ 200 ඉඳන් 400ක් වගේ ගාණක් වෙනවා. ඇතුලේ වෙන වෙනම ඉන්ඩිවිජුවල් ඒවට යන්න ඕන. අපි මේ හිතන් ඉන්නේ කියමුස් ඩේරා වල බ්ලූම් වෙලා තියෙන එකම චෙරි ට්‍රී එක තමයි මේ ඉස්සරහ තමයි දැන් හිතන් ඉන්නේ. මම හිතන්නේ අපි ටිකක් ටූ ඈලි ඇවිල්ලා ඉන්නේ. ඔව් තාම බ්ලූම් වෙලා නැහැ. මේකේ එකින්ද මෙතන එන ක්‍රවුඩඩ් ඔක්කොම ඇවිල්ලා ෆොටෝ ගන්නවා මෙතන. තියෙන එකම චෙරි බ්ලොසම් ට්‍රී එක මේ ඒරියා එකේ. දැන් අපි කියමුස් ඩේරා බල්ලා ඉවරලා යන ගමන් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න හදන්නේ. ඔව් ඊළඟට අපි ඉන්නේ යන්නේකටන් ඉන්නේ ලිනෙන් සාකා සනෙන් සාකා කියන පැත්තට. මෙතන ඉඳලා වෝකින් ඩිස්ටන්ස් එකක් තියෙන්නේ. තරුලි තමයි අපිව ගයිඩ් කරන්නේ.
එතන 10 minutes walk එකක් කියලා තමයි තිබුණේ තියෙන්නේ. ආ ඊට කලින් most important thing එක මේ area එකේ specialty එක තමයි මාෂා ice cream එක. So අපි ගිහිල්ලා බලනවා ඒක taste කරන්න. දැන් අපෝ තව street food ටික try කරන්න හදන්නේ අපි. මෙතන තියෙන ටිකක් අපි දැකලා නැති වගේ ඒවා. chicken වලින් හදපු chicken balls වගේ. බලමු මේක අරින්. Cheese mince meat cutlet උත් තියෙනවා. අපි cheese mince meat cutlet එක ගමු. මේ ඇත්ත food කියලාද හිතන්නේ? ඇත්ත food නෙමෙයි. මේක display එකකට හදලා තියෙන්නේ. මේ වගේ එනවා කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ හැදුවම. හැමතැනම තියෙනවා මේ වගේ sample. Street food joints වල. දැන් අපි ගත්තේ මේ chicken එකයි ඊට පස්සේ mince cutlet එකයි. මේ දෙකම එකක් 500 yen අනිත් එක 600 yen වෙනවා. ඒ කියන්නේ $5 and $6 වගේ තමයි ගන්න. දැන් අපේ items දෙකම ආවා. දෙකම අර display එකේ තිබ්බ විදිහටම තියෙනවා. හරි දැන් මම කන්නයි දැන් මේක. මේක ඇතුලේ තියෙන cheese එක. මේක මම අරයි ඇතුලේ cheese එක හැපෙනකොට. crunch එක ඇහෙනවා මෙයාට. මෙන්න මම මගේ fried chicken එක try කරන්න යන්නේ බලමු. හොඳයි. crispy. හරි අපි දැන් ෆ්ලේවර්ස් තුනකින් ගත්ත ඐස් ක්‍රීම් මගේ කැවිලා චෙරි බ්ලොසම් වාක රිච් වැනිලා තවලිගේක මාචා ඇන් චෙරි බ්ලොසම් මෙහි තියෙන අනිත් අපි මූණ පාන ඊළඟ ගැටලුව තමයි මේ බින්ස් නැහැ පාරවල් වල ගොඩක් අය ටුවරිස්ලා කරන්නේ ඒගොල්ලන්ගේ දාට දාට යූස් කරන ඔක්කොම කෑම ටික වල රැප්ස් අරවා මේව තියෙනවා නම් ප්ලාස්ටික් කන්ටේනර්ස් තියෙනවා නම් බෑග් එකකට දාගෙන ඒගොල්ලොත් එක්කම අරගෙන යනවා හම් වෙන පළවෙනි බින් එකේදී ඒව ටික ඩිස්පෝස් කරනවා අපි දැන් ආවා සෝනියා ෂොප් එකක් ඇතුළට මේක සාමාන්‍ය මේ වගේ අයිටම් එකක් වෙනවා $13 ඕස්ට්‍රේලියානු ඩොලර්ස් වලින් බැලුවොත් මේක එක චාපේ කීටර්ස් තියෙනවා නේද මේක කීයද සාමාන්‍ය 550 yen almost $5 to $6 ඉතිරෙනවා මේ කියුට් නේද හලෝ කිටි මේක කියලා තියෙන මේ බලන නෝ කාඩ් කෑෂ් ඔන්ලි කියලා මේ ජපානයේ ගොඩක් තියෙන කෑෂ් ඔන්ලි තමයි ඔය පොඩි පොඩි කඩ ඔක්කොම ඒ නිසා ඕගොල්ලෝ එනවා නම් සල්ලි ජපනීස් යෙන් අරගන්න මෙහි තියෙන මනි එක්ස්චේන්ජ් මැෂින් 78 එක ඉච්චරම හොඳ නෑ මේ ඉන්නේ මේ කියොමස ඩේරා ටෙම්පල් එක බලලා එන ටුවරිස්ලා ඕගොල්ලන්ට පේනදී දැන් වෙලාව ඕල්මෝස්ට් 12 o'clock ඕගොල්ලන්ගේ ගමන් උදෙන්ම පටන් ගන්න මොකද ඒ තරම් ටුවරිස්ලා ප්‍රමාණයක් එනවා මේ අපි යන්නේ නිනින් සාකා කියන පැත්තට මේකේ තියෙන මේ ලස්සන නිසාම තමයි මේ පැත්ත ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දැනට එක ගහක තෙරිමල් ඇවිල්ලා තියෙනවා මෙතන තියෙන ස්වීට්ස් මාට් මේ බොක්ස් එකක් ගත්තම ඒක ෆිල් කරන්න පුළුවන් $3.6 වලට වගේ උඩ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ගොඩක් ෂොපල් මේ ටැක්ස් ෆ්‍රී සීන් එක තියෙනවා වාට $50 වලට වැඩිය වගේ ගන්නවනම් වාට ටැක්ස් ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා දැන් මේ අපි යන්නේ කියමිස ඩේරා ටෙම්පල් එකේ ඉඳලා නිනෙන් සාකා සනෙන් සාකා පැත්තට අපි ෆලෝ කරන්නේ මොන පාටටද රජුස් ෆිලොසොෆර්ස් පාත් කියලා තමයි මේකට කියන්නේ මේක මේක දිගටම ගියොත් ඕගලන්ට කිං කකුස ටෙම්පල් එකට යන්න පුළුවන් හැබැයි මං හිතන්නේ ගොඩක් දුරයි ඒක ඔව් පැයක් විතර යනවනේ ඔව් පැයක් විතර නම් මට මතක විදියට හැබැයි අතන නිනෙන් සාකා සනෙන් සාකා 10 minutes වලින් යන්න පුළුවන් මෙතන කරන්නේ සෝප් හදන එක ඉතින් යන් ජෙලි කපන්න තරොත් ඔව් විවානුනේ මේ සෝප් එක මාරගෙන ජෙලි ජෙලි එකක් වගේ තමයි සෝප් එක මේ කේක් එක ශාතී ඒවා තියෙන මරන්නේ කන්ටෙන්ට් එක මොනවද කියලා මේ තියෙන මචා වලින් හම්බලා තියෙනවා හොඳයි ස්කින් එකට කියනවා අහ ක්ලියර් ස්කින් ඇන් බ්‍රයිට්නින් which one is that cherry blossom scent okay oh cherry blossom is sold out oh sold out yeah. okay the matcha season was sold out yeah that's the high demand looks like yeah it's okay මෙතන එක ඩිස්ප්ලේ එකට දා තින්නක මේ මෙතන ඇවිල්ලා අල්ලලා බලන්න කියලා තියෙන එක සෝප් එකේ හැටි ස්පොන්ජ් එකක් වගේ normally කියන්නේ please don't touch කියලා නේ මේක please touch කියලා තියෙන ඒගොල්ලෝ එක අර එක්ස්පීරියන්ස් කරන්නම හරි කියුට් නේද බනිස්ලා තව ස්ටුඩියෝ ෂොප් එකක් මේ බලනකො මේකෙන් 2750යි ඒ කියන්නේ ඩොලර්ස් 27ක් එකක් ගණන් වැඩි නේ අපිට හෑන්ඩ් මේඩ් දාන්නේ නේ බලන්නක so cute මේ මොකක්ද $16 වගේ මට පුංචි පර්ස් එකක් හම්බුණා එක කියස්සම $7 අතර නේ not bad මේක නම් $6 $7 ආ කියුට් නේ ගේම් බොත් තියෙනවා $8
වතුන යාළුවන්ට ගන්න පුළුවන්. ඔව් ඒක තමයි. හරි ලස්සන සුවිදියස් නේ. කීයද එක? $1300. ඇතිනි ජපනිස් කුඩ එකක් සාමාන්‍යයෙන් වෙනවා $32 වගේ. මේක මොනිකර පීටර් රැබිට් ස්ටෝක්ක් මේ වන් පීටර් රැබිට් ගේ කුෂන්ස් පීටර් රැබිට් ගේ බාස්කා පීටර් රැබිට් හිප්ස් කීයද පීටර් රැබිට් ගන්න? පීටර් රැබිට් ඇවිල්ලා $24. එක ප්ලේට් එකක් කරනවා $55. නෝරි ටර්කි. ඒක ඇවිල්ලා ෆේමස් බ්‍රෑන්ඩ් එක. මෙතනින් හැරෙන්න ඕනේ ඉන්නේ සකා පාත් එකට. ඉතින් ෆාර්න ට්‍රෙඩිෂනල් ගෝල්නේ අර ලී වලින් හදපු උඩ තට්ටුව එහෙම. හරි කියුට්. හරි අපි දැන් මේ කන්න යන්නේ. අපි ගත්ත අර අමුතු ಜಾති ස්වීට් එක. මේ උන්න අර අපේ මොනවද ඒක කියන්නේ මොන ජුසුප්ස් එකද? ඒ වගේ. ඊට වඩා හයි අය. හැබැයි අර ලංකාවේ ජුසුප්ස් එකේ ෆ්ලේවර් එක නේ. නයිස්. අන්න මම මේක කන්න යන්නේ. කයානේ. ඔන්නද මම මේ ලෙමන් ටේස්ට් එක ගන්නෙ. මම මේකට කැමතියි. සමුරායි කෙනෙකුත් යනවා ඇස්සේ. වලියකට යන්නේ වලියකට යන්නේ ලෑස්තිද? අර සමුරාගෙන යන්නේ. අපරා දවට ඉස්සරහින් ගන්න බැරි වුණා. අපි අනිත් පැත්තේ ඉස්සරහට එතුන. පාරක් නෝස්ටිගෙන බලන්න. දැන් අපි මේ ඇවිදගෙන යන්නේ යසාකා ටෙම්පල් එකට. මේක ෂින්ටෝ ටෙම්පල් එකක්. ජපානයේ ප්‍රධාන වශයෙන් තියෙන ආගම් දෙකයි. එකක් බුද්දිස්, අනික එක ෂින්ටෝ. මේ ෂින්ටෝ ටෙම්පල්ස් වලට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මේ ස්ට්‍රක්චර් එක. ඒක හරි යුනික් ස්ට්‍රක්චර් එකක්. එමත ඇඩෙන්ටිෆයි කරන්න පුළුවන් ෂින්ටෝ ටෙම්පල් එකනේ. මේ ටෙම්පල් එකේ විශේෂත්වය තමයි ලැන්ටර්න්ස් තියෙනනේ ගොඩක්. ඔව් මේ මං හිතන්නේ ට්‍රෙඩිෂනල් ලැන්ටර්න්ස් නේ හිටියන. මේ පැත්තේ තියෙන කාර ලැන්ටර්න්ස් එහෙම හොඳට බලා ගන්න පුළුවන් දැන්. අතන ඉස්සරහ එක ලැන්ටර්න් සෙල්ලල තියෙනවා. මේක තමයි මේන් ෂ්‍රයින් එක යසාකා මේන් ෂ්‍රයින්. ඇතුළට යන්න බෑ මං හිතන්නේ. අද මං හිතන්නේ වෙඩින් එකක් සෙරමනි එකක් අද තියෙනවා වගේ තමයි වෙන්නේ. පාරේ පොඩි පොඩි ෂොප් ගොඩක් තියෙනවා. ඒක ස්ට්‍රීට් ෆුඩ්, තව පොඩි කැන්ඩි, ස්වීට්ස් ඒ වගේ ඒවා තියෙන. පාරක් මැදින් තමයි අපි යන්නේ. තේතින ස්වීට් පොටේටෝ ස්ටෆ් නේ. ස්වීට් පොටේටෝ ෆ්‍රයිස්. ස්වීට් ෆුඩ් තමයි දිගරන. තරක් තියෙන රියෙක් ට්‍රයි කරපු අපි අර බෝල් එක වගේ. මෙතන තමයි එක්සිට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන එක්සිට් වෙලා දැන් ගියොන් පැත්තට යන්නේ නේ. ඔව්. ඒක තමයි ෆේමස් ගීෂා ඩිස්ත්‍රික්ට් එක කියලා තමයි කියන්නේ. බලමු අපිට ස්පොට් කරන්න පුළුවන් වෙයිද කියලා. කැම කඩක් තියෙනවා කියලා කියන මේ පැත්තේ තමයි. අපි දැන් ලන්ච් වලට ආවා රාමන් ෂොප් එකකට. තර්ලි ටවුන් කිව්වා රාමන්. මෙතනත් තියෙනවා ඩිස්ප්ලේ ෆුඩ් දාලා එළියේ. දැන් පෑ භාගයක විතර වේට් එකකින් පස්සේ අපි රෙස්ටුරන්ට් එක ඇතුළට ආවා. මෙතන නිකන් අපි රාමන් වගේ එකක් තමයි ට්‍රයි කරන්න හදන්නේ. ඇත්තටම කියනවනම් මෙහි ටුවරිස්ට්ලා ගොඩක් ඉන්න නිසා අපිට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි බඩගිනි වෙනකන් ඉන්න එපා. ඒ කියන්නේ ෆේවරිට් රෙස්ටුරන්ට්ස් තියෙනවනම් අනිවාර්යයෙන්ම කලින් එන්න එක්කුණත රිසර්වේෂන් එකක් තියලා එන්න. නැත්නම් ඕගොල්ලන්ට අඩුම ගානේ පෑ භාගයකවත් වේට් එකක් තියෙනවා. ඕගොල්ලෝ අර පීක් ටයිම් එකේ ආවොත් ඉතල ඉස්සලම ටී එකක් වගේ එකක් දෙනවා. ඔන්න දැන් මම ජපනිස් ග්‍රීන් ටී එකක් ට්‍රයි කරන්න යන්නේ. හොඳයි. අපි ඕස්ට්‍රේලියාවේ බිව්ව ඒවට වඩා මට පේන්නේ ඊට වඩා ඩම් ඩවුන් වර්ෂන් එකක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරම්ම සරණනේ. ඔව් ඒ ගතිය දැනෙන්නේ නැහැ. මලො මගේ එක ශ්‍රිම්ප් කට්ස්. ඌ. ලුක්ස් ගුඩ්. ලොස් කේගබෝ. මම ගත්තේ චිකන් ඇන් එග් බෝල් එකක්. තාර්ලි ගත්තේ බීෆ් කරි. ලුක් එක නම් නියමයි හැම එකෙම. අයිය හොඳ පෝෂන් සයිස් එක නේද? ගොඩක් දීලා තියෙනවා. මම මේගොල්ලන්ට කිම්චි එකට මාර කැමතියි. ඒක තව තියෙනවා. මට මේ දාගෙන කන්න පුළුවන්. දැන් ලන්ච් එක අරගෙන ඉවරයි. අපි මෙහෙට ආවට පස්සේ පළවෙනි පාරට වාඩිලා ගත්තේ මීල් එක. මොකද දිගටම අපි කෑවේ ස්ට්‍රීට් ෆුඩ්.
දැන් යන්නේ අපි කොහෙටද? අපි දැන් මයුරාම පාක් එක දිගේ චියොන් ඉන් කියලා ටෙම්පල් එකක් තියෙනවලු. ඒක බලන්න තමයි මේ යන්නේ. අන්න දැන් ටිකක් චෙරි බ්ලොසම්ස් තියෙනවා මේක. ඔව් මේ පාක් එකේ තියෙනවානේ චෙරි බ්ලොසම්ස්. ඒ තාම හරියටම ෆුල් බ්ලූම් එක නෙමෙයි රජස්. ඔක්කොම ගස්වල නෑ. හැබැයි අර කලින් තැන් වලට වැඩිය තියෙනවා. වැඩිය තියෙනවා. එතනක් තියෙනවා මට ස්වීට් ෆුඩ් තමයි තියෙන්නේ මෙතන. මයුරාම පාක් එකේ තියෙන ප්‍රසිද්ධ වීපින් ට්‍රී එක ළඟට ඔයගලන්ට පේනවා ඇති සීසන් එකේ පළවෙනිම චෙරි බ්ලොසම්ස් ටික මෙතන ඇවිල්ලා තියෙනවා. ගස් කීපයක විතර ඇවිල්ලා තියෙන ලා රෝස පාට ඉඳලා තද රෝස පාටටම මල් පිපිලා තියෙනවා. හරි ලස්සනයි. අද මට පේනවා මේගොල්ලෝ එක්ක දැනගෙන වෙන්නේ නැති ගොඩක් අය ට්‍රෙඩිෂනල් ඒගොල්ලන්ගේ ඇඳුම කිමෝනෝස් ඇඳගෙන මේ ට්‍රී එක ළඟ ඉඳගෙන ෆොටෝස් ගන්නවා. මේ වටේම තියෙන ට්‍රීස් වලින් මේක තමයි මුලින්ම මල් ඇවිල්ලා තියෙන්නේ. අනිත් ඒවා තනින් තන ඇවිල්ලා තියෙනවා. බැයි මෙතන තමයි ලොකුවටම පිපිලා තියෙන්නේ. අපේ ඊළඟ ඇට්‍රැක්ෂන් එක තමයි මයුරාම පාක් එක දිගේ ආවම දෙලින්ම එන සියොන් හින් කියන ටෙම්පල් එකට. ආ හරි ලස්සනයිනේ. මාරම ලොකු ටෙම්පල් එකක්. හරිම ලස්සනයි. මේක තමයි මේන් එන්ට්‍රන්ස් එක සියොන් හින් ටෙම්පල් එකේ. ඒගොල්ලෝ නේෂනල් ප්‍රෙෂර් එකක් විදිහට ඩෙසිග්නේට් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වගේ දොරක සයිස් එක. මේ එන්ට්‍රන්ස් එකේ දොරවල් දෙකක්. මේක වහන්න පුළුවන්. නැත් තඩි දොරවල් දෙකක් තියෙනවා. කාලෙකට ඉහතදී කියෝටෝ තමයි ජපාන් වල කැපිටල් සිටි එක වෙලා තිබිලා තියෙන්නේ. පස්සේ තමයි ටෝකියෝ වලට මූව් වෙලා තියෙන්නේ. අදටත් ට්‍රෙඩිෂනල් ඇට්‍රැක්ෂන්ස් ගොඩක් තාමත් ඒගොල්ලෝ ප්‍රිසර්ව් කරගන්නේ. හරිම ලස්සන කල්ෂ එකක් ඒගොල්ලෝ මේන්ටේන් කරනවා කියෝටෝ වල. ඉතින් ඒක ඇතුලේ තියෙන සව බිල්ඩින් එකක්. මගින් මේන් බිල්ඩින් එක තමයි මේ. මේකත් මේන මැසිව් ස්ට්‍රක්චර්. කැමරාවට කැප්චර් කරන්න දන්නේ නැහැ හැබැයි. ඉතින් එහාට ෂූස් ගලවලා තමයි යන්නේ. ඇතුලට යනවනම් temple is slippons dagen inne godak shrines tiena nisa japane pura ogolo temples and shrines balanna yanawana puluwan tarang leesiyen galawanna puluwan shoes dagen inne me golu me wage plastic bags dala tiyenawa ogolanta shoes galawala e bag eke dagena gihilla aapahu bag eka return karanna puluwan me wage packs thiyala tiyena panikara okkoma hadala tiyena lee walin me flow eka okkoma lee me wan dorwal රතු පලසක් ඔක්කොම ලී සද්ද හැනතින ඇවිදිනකොට අපි ඩිසයිඩ් කරා කිං කකුජි ටෙම්පල් එකට යන්න. මොකද අපිට තැන් දෙකක් තිබ්බා අන්තිමට බලන්න. ඒ සින්ජි එකයි කිං කකුජි එකයි. ඔව් ඒ දෙකම පහට වහන්න. ඔව් ඊට පස්සේ අපි බැලුවා මොකක්ද මේ දෙකෙන් හොඳම එක කියලා. ටෙම්පල්ස් අත කවර් කරලානේ තියෙන්නේ. ඒ නිසා හිතුවා කිං කකුජි එකට යන් කියලා. ඒක গোল্ডන් පැවිලියන් කියලා තමයි ඒකට කියන්නේ. গোল্ড ලීෆ් වලින් තමයි හදලා තියෙනවා කියලා කියන ගිහිල්ලා බලමු. ඔන්න අපි දැන් ජපාන් වල රෑන්ඩම් ස්ට්‍රීට් එකක නිකන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. අපි යමින් හිටියේ කිං කකුජි ටෙම්පල් එකට. ඒ වුණාට බස් එකේ නැග්ගට පස්සේ අපිට තේරුම් දෙයක් තමයි මාරේ ට්‍රැෆික් එක. අපිට තිබුණා 25 ස්ටොප්ස් විතර යන්න. 3rd ස්ටොප් එකේදීම අපිට තේරුණා අපිට ඒකට යන්න බෑ. මොකද හවස පහ වෙනකොට ටෙම්පල් එක වහනවා. මගින්ද අපි බැස්සා මගින් නිෂිකේ මාකට් එක ළඟින් බැස්සා. අපි කිං කකුජි ටෙම්පල් එක නැතුව මේක කව කරන්න තමයි අද ප්ලෑන් කරන්නේ. දැන් අපි මේ ඉන්නේ නිෂිකි මාකට් එකේ එන්ට්‍රන්ස් එකේ. මේක ලොකු මාකට් එකක්. අපි බලමු අපිට මේක අද කවර් කරන්න පුළුවන් වෙයිද කියලා. මේ නිෂිකි මාකට් කියලා කියන්නේ කියෝටෝ වල තියෙන টপ මාකට් එකක්. හැම ජාතියකම ස්ටෝර්ස් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා බලමු. දැන් පාරේ යනකොට අපි දැක්කා නිකන් ලස්සන කේක් තියෙන කැෆේ එකක් තියෙනවා. මේකේ කේක් එකක් ගන්නවා නම් ඩ්‍රින්ක් එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක හරිම ස්ට්‍රේන්ජ්. ඉතින් මොනා කරන්නේ දැන් උඩට ආපු නිසා ඩ්‍රින්ක් එකකුත් අරගෙන දැන් කේක්ස්ත් අරගෙන තියෙන්නේ. දැන් කන්න යන්නේ ලෝස්ගේ බර්ත්ඩේ එකද? ඒකින්ද අපි හැපි බර්ත්ඩේ කියලා පටන් ගත්තා.
මේ කේක් එකේ යට තියෙන්නේ අර ක්‍රස්ට් එක චීස් කේක් එකේ ක්‍රස්ට් එක වගේ එකක් තියෙන්නේ. මේක නම් සොෆ්ට් යට නිකන් ස්පොන්ජ් කේක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඒක වරනකනේ හරි කියුට්. මේක යූස් කළාද තන? ෆයිට් එකක් කරනවා. Thank you darling. හරි ලස්සනට හදලා. ස්ට්‍රෝබෙරි මොචි එකක් අරගත්තා තරුලී. මේක $4 වුණා. මෙයට ගන්න ඕනේ ඉස්සෙල්ලා මොකද්ද මේ වෙන එකන්නේ ඒක නම ඒක චෙරි බ්ලොසම් මූස් එකක් ඒක ඩ්‍රින්ක් එකකුත් වෙනවා ඒකත් ඉන්ක්ලූඩඩ් ඩ්‍රින්ක් එක හලන්න බෑ අපිට අපේ ඩ්‍රින්ක් එක මේ වෙලාවේ ඕන උන්නේ අපි අතන බීලා නෑ ඉතින් මේක ඇතුලේ ෆිලින් එකක් තියෙනවා ස්ට්‍රෝබෙරි වගේ ෆිලින් එකක් ඒක හරිය මේ ජෙලි ජෙලි ටයිප් එක දැක්ක ස්ට්‍රෝබෙරි රසක් වගේ තියෙන යෝගට් වගේ රසකුත් තියෙනවා නේ පොඩ ලාවට හැබැයි මාර ෆ්ලේවර්ස් අප් ෆැන්සි චොප්ස්ටික්ස් මේ චොප්ස්ටික් එක කියලා ඩොලර්ස් 17ක් නසීද ඩිසයින් that's why they are big pricey මේක $41 $49 නෑ අපිට තියෙන මොකද ඇත්තට චාර්ජ් කරන්නේ නේද මේ වන් ඕල්මොස්ට් $50 දැන් පිර පොටේටෝ චිප්ස් ආඩර් අරගෙන කාලා බලන්න පුළුවන් රසද කියලා මේක තියෙන අමුතුම රහක් කාලා බලන්න මේ මොකක්ද දන්නවද රජස් හරියටම අර අපි කිරිබත් වලට කට සම්බෝල් දාන්නේ ඒ කට සම්බෝල් රහ එන්නේ මටත් හම්බුණා එකෙන් සෑම්පල් එකක් මේක කරන්නේ $5 වගේ නේ බෝතලක් වෙනවා $8 මේක නම් මහසු නා මේකේ මට හිතෙන තලයටක් තියෙනවා නෝ තලයක් තියෙනවා ඔයාලට මේක බීලා ඔයා මේ සුප් එකට ආසද කියලා බලන්න පුළුවන් මම ආසයි සුප් සල්ට හරිම ප්ලේන් يعني ගොඩ රස දැනෙන්නේ නැහැ සුප් කැටයක් අර වතුර ගොඩක දිය කරපුවාම එන්නේ අන්න ඒ වගේ රහක් එන්නේ මම ඒක රෙචර කැමති නැහැ චිප්ස් යා ටී කීපම් කරා දවිල්ල එක හැබැයි මෙහි ආයන ආසාවෙන් ඇවිල්ලා සෑම්පල්ස් ටෙස්ට් කර කර බලලා ගන්නවා තින එකේ ක්‍රැකර්ස් ජෑම් ජාතිය වගේ සාමාන්‍ය එක $4 වගේ වෙනවා ජෑම් එකක් වෙනවා නෑ $8 වගේ is this sake yes okay we would like to try ඔන්න මම ටෙස්ට් කරන්න හම්බුණා sake එකක් ටෙස්ට් කරලා wine taste again white wine එකක taste එක $15 okay similar taste spring bottle ආ මේක ඇවිල්ලා spring bottle එක right ඒක $36 වෙනවා මේ bottle එක right ඒකේ පොඩි එකක් තියෙනවා $15 වලට octopus delicacy octopus port එක හැල බදලා තියෙනවා ඒක නදවට කන්න පුළුවන් නියම් ෆ්‍රයි කළා වගේ තියෙන මේ කැම එක. වට අතරින් සිලෙක්ට් කරන්න තියෙන අතර තීරසයක් වගේ තියෙනවා. ඒක දාලා $2 වගේ වෙන්නේ ඒක පෝෂන් එක මම පේන විදිහ. ඒ විල දැල්ලා නේද අර චූටි දැල්ලා. මම ඇවිල්ලා $5. මෙහෙ තියෙන වග්යු වලින් හදපු සුෂි. වග්යු කියන්නේ මෙහෙ තියෙන එක්ස්පෙන්සිව් මීට් එක. වට එකක් ගන්න ඕන 25 to $35 වලට ගන්න පුළුවන්. එකක සුෂි පහක් විතර තියෙනවා නේ මේ වගේ. එතන ටෙම්පරා වුණා වට උන්තරම් ගන්න පුළුවන්. මෙතන තියෙන කේක જાති $12 වගේ වෙනවා වට තුනක් ගන්නවා. ටෙම්පරා එක එකක් ඇවිල්ලා $5. ප්‍රයිස් එනේ දරජෝස්. ඔව් ටිකක් ප්‍රයිස් එක ටෙම්පරා එකක් ට්‍රයි කරන්න යන්නේ. මේක ඇවිල්ලා $6 වුණා. මේ තුන $6. අපරම් $12 කියලා. මොකද ප්‍රෙස්ටන් මාකට් එකේ අපි ඔය වගේව ට්‍රයි කරන හැබැයි ওই තරම්ම සයිසස් නෑ නේද? ඒක නෙකුනේ. ටිකක් ලොකු සයිස් එකක. කලබල කෙන් දා ගන්න හදන ස්පයිසි කරන. සුදා මෙතිස් වගේ එකක් තින්නේ කුඩු එක. මේකට ටිකක් දා. මලු සෝ ස්පයිසි. කොම්. හොඳයි. තට මේක මදි ඩිනර් එකට පුලි අපි දැන් ෂොපින් ඉවරලා මාකට් එකෙන් එලියට යන්න හදන්නේ ඊට පස්සේ අපි ඊ ආපහු හොටෙල් එක බලා යනවා මෙතන ඉඳලා දැන් අපි ට්‍රේන් එකට නැගලා ඉන්නේ අපිට පොඩි මිස්ටේක් එකක් වුණා දැන් අපි ඒ ප්ලැට්ෆෝම් එකේ දෙපැත්තට ට්‍රේන් දෙකක් එනවා එක එකක් ඇවිල්ලා එක්ස්ප්‍රෙස් එක අනිත් එක නෝමල් ට්‍රේන් එක අපි වැරදිලා නැග්දා නෝමල් ට්‍රේන් එකට මේක යන්න යනවා 50 මිනිත්ස් විතර එක්ස්ප්‍රෙස් ට්‍රේන් එක ඊට කලින් යනවානේ. ඔව් මේක හේතුව තමයි තින් හැම ස්ටොප් එකකම නවත්ත යන නිසා එක්ස්ට්‍රා මං හිතන්නේ 15 මිනිත්ස් විතර ඇඩ් වුණා. මේකට යනවා 50 මිනිත්ස් අර කැම 25 මිනිත්ස්. ඒක අය එක්ස්ට්‍රා 25 මිනිත්ස් විතර ඉන්න ඕන කියලා ඉඳන් සාපේ යනවා නම් බලලා නම් ඉන්න ට්‍රේන් එක එක්ස්ප්‍රෙස් එක නැත්නම් නෝමල් ට්‍රේන් එක.
අපේ අපේ අපහු ඔසාකා ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අද දවසේ ඉවර කරන්න හදන්නේ. හෙට අපි බලාපොරොත්තු වෙනවා අරෂියාම යන්න. එතකොට ඒකේ තියෙන අරෂියාම බැම්බු ෆොරස්ට් එකයි, මංකි පාක් එකයි, අපිට අද කරන්න බැරි වෙච්ච කිං කකුජි ටෙම්පල් එකයි. ඔය තුනම කවර් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි හෙට අරෂියාම යමු. මම නම් ඊළඟ වීඩියෝ එකකින් අපව හම්බ වෙමු. Bye.